අද ඉන්දියාවේ ග්‍රාමීය ගොවිපළවල් වල අදානි සමූහයේ ව්‍යාපාර මේ මේ ව්‍යාපෘති වලට විරුද්ධව බරපතල විදියට උද්ඝෝෂණ ඇති වෙලා ජීවිතාහානි වලින් පවා වන්දි ගෙවලා ඔවුන් ඔවුන්ගේ ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට මේ කුප්‍රකට ව්‍යාපාරිකයන් අද සටන් කරනවා තමන්ගේ රටේ එවැනි ව්‍යාපාරිකයෙක් තමයි මේ ආයෝජකෙක් නාමයෙන් මේ ජැටිය ආයෝජනය කරන මුවාවෙන් විකුණාගෙන කන්නට මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ ඉන්දිය රජයේ මැදිහත් වීම දැඩි බලපෑම මේ ක්‍රියාවලියට තියෙනවා ඒ වෙනුවෙන් ඔවුන් අද ඕනෑම ත්‍රූඪ ජඩ ක්‍රියාවක් සිද්ධ කරන්නට පසුබට නොවි කටයුතු කරන බව අපිට පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් තියෙනවා මේ රටේ සිදුවෙච්ච සුවිශාල ඛේදවාචකයක් පාස්කු ප්‍රහාරය මේ ප්‍රධාන සැකකාරිය අද කොහෙද ඉන්නේ මේ ප්‍රධාන සැකකාරිය අද ඉන්නේ ඉන්දියාව තුල ඉන්දියා රජයේ රැකවරණයත් එක්ක ඒ ප්‍රහාරයෙන් පස්සෙ ආ ඉස්සල්ලා අපේ රටේ බුද්ධිංශවල අය ඉන්දියා රහස් සොත්තු සේවාවන් එක්ක ගණදෙනු කරොබ්බවට දැන් තොරතුරු හෙළවීමෙන් පවතිනවා එතකොට අපිට සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද ඇතිවීම සාධාරණ නැද්ද මේ ප්‍රහාරයන් පිටිපස්සේ මේ ම්ලේච්ඡ ක්‍රියා පිටිපස්සේ ඉන්දියා රජයේ මේ කියන කූට ගණදෙනු වල උවමනාව මේ ම්ලේච්ඡ ප්‍රහාරයන් ඇස්සේ තිබුණයි කියන එක නොතිබුණයි කියන එක කාටද කියන්නට පුළුවන්කමක් තියෙන්නේ අද වෙනකොට ඉන්දියා ආණ්ඩුව තමන්ගේ ගජමිතුරන් හරහා මේ ව්‍යාපාර ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව කෝප වෙලා උරණ වෙලා කටයුතු කරන්නේ ඒ වෙනුවෙන් ඔවුන් ලංකාවට ඕනෑම විනාශයක් කරන්නට නොපසු බටව කටයුතු කරන බව පහුගිය කාලයේ ඔවුන්ගේ ක්‍රියා කලාප තුලින් අපිට පැහැදිලි වෙලා තිබෙනවා ඒ නිසා මේ වෙනුවෙන් කතා කරන වෘත්තීය සමිති නිහඬ කරන්නට නායකයන් ඝාතනය කරන්නට මේකට කැමැත්ත පළක නොකරන දේශපාලඥයන් මේ දේශපාලන බිමෙන් ඉවත් කරලා දාන්න දේශපාලනිකව ඝාතනය කරන්න ශාරීරිකව ඝාතනය කරන්න ඉන්දියා රජය රහස් ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වන බව මේ අවස්ථාවේ අපි රජයට අවධාරණය කරලා කියා සිටිනවා එනිසා පහුගිය කාලේ මේ රටේ ඇතිවෙච්ච දේශපාලන විපර්යාස රාශියක් පිටිපස්සේ වෙන කවුරුත් නෙමෙයි හිටියේ ඉන්දියා රහස් ඔත්තු සේවාවන් තමයි ක්‍රියාත්මක වුණේ